පහුගිය පහසුකු ප්‍රහාර දවස්වල හමුදාවට හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් තිබුණා කියලා සාමාන්‍ය කොළ පාට, දුඹුරු පාට, කළු පාට වැනි පැහැවල් සහිත ටී-ෂර්ට් තියාගෙන හිටපු තරුණයන් පවා අත්අඩංගුවට ගත්ත අත්නොමතික විදිය. ඒ ඇයිට චෝදනාව තිබුණා හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් තියාගෙන හිටිය කියලා. ඒවා සාමාන්‍ය ලංකාවේ ඇඳපු ඇඳුම්. පසුගිය මැයි මාසයේ 19 වෙනිදා ලංකාවට ආපු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව 20 වෙනිදා ගිනි ගැනීමට ලක් වුණා. එතැන් සිට මේ වෙනකොට මාස එකහමාරකට ආසන්න කාලයක් සති පහක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මේ කාලය තුළ විශාල විනාශයක් ලංකාවට සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ වෙරළට, ලංකාවේ සාගරයට, සාගර ජීවීන්ට, ඒ වගේම ධීවර කර්මාන්තය සහ අනෙකුත් වෙරළ ආශ්‍රිත කර්මාන්තවලින් ජීවනෝපාය හදාගත්ත මිනිසුන්ට. මේ නැව සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි, ඇයි මේ නැවට ලංකාවට එන්න දුන්නේ? මේ නැව ඉතාම අවදානම් සහගතයි කියලා කටාර්වල හමාඩ් වරායත් ඉන්දියාවේ හසිනා වරායත් රාය දැනුම් දී තිබියදී ඇයි කොළඹ වරායට මේ නැව ඇතුල් කරගත්තේ කියන ප්‍රශ්නේ තියෙනවා. නැව ඇතුල් කරගත්තට පස්සේ නැව ගිනි ගන්න අවස්ථාවේදී ඇයි ඒක සම්බන්ධ ජාත්‍යන්තර උදව් ඉල්ලුවේ නැත්තේ? ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය තරමින් ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම නැවේ ගින්න යම් ප්‍රමාණයකට මැඩ පැවැත්වූ වහාම නැවේ තෙල් සහ නැවේ තිබෙන අහිතකර රසායනික සහිත බහාලුම් ඉවත් කරන්න පියවර ගන්නේ නැතුව නැව ලංකාවේ මුහුදු සීමාවෙන් එහාට ඇදගෙන යනවා වගේ ඉතාම අමනෝජ්‍ය තීරණයක් ගත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම එතෙන්දී නැව ගිලෙන්න පටන් ගත්තට පස්සේ ඒ නැව ආශ්‍රිත මුහුදේ රසායනික පරීක්ෂාවක් කරන්න තිබුණා, රසායනික විශ්ලේෂණයක්. ඒ වගේම විකිරණශීලී අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක්, එහෙම සැකයක් මෙතන තිබුණ නිසා විකිරණ සම්බන්ධ පරීක්ෂාවක් කරන්න තිබුණා. ඒ කිසිම දෙයක් නොකළේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒත් මේකට අදාළ මේ නැවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග, වහාම නැව අත්අඩංගුවට ගැනීම, වහාම නැවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගැනීම ඇතුළු කඩිනමින් කළ යුතු ක්‍රියාමාර්ග නොකළේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අවසානයේදී වෙලා තියෙන්නේ මොකක්ද? අවසානයේදී වෙලා තියෙන්නේ මේ වෙන කොටත් ආණ්ඩුව කියපු දේවල් සියල්ල බොරු කියලා ඔප්පු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට වහාම තෙල් ඉවත් කරගන්න, එහෙම නැතිනම් තෙල් කාන්දුවක් වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන බංක බූම්ස් ඇතුළු උපකරණ ලංකාවට ගෙන්න ගන්න කියද්දී ඒකට ආණ්ඩුව පැත්තෙන් කිව්වේ තෙල් ඔක්කොම ගිනි අරන් තියෙන ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් දැන් මේ වෙනකොට මියගිය කැස්බෑවුන් ඇතුළු සතුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එළියට අවිල්ල තියෙනවා. ඒ වගේ නිශ්චිතව සඳහන් වෙනවා මේ මිය ගිහිල්ලා තියෙන්නේ කරමල් වලින් හුස්ම ගන්න නෙවෙයි, පෙනහළු වලින් හුස්ම ගන්න සත්තු. එතකොට ඒ සත්තුන්ගේ පෙනහළු තුළ තෙල් තැම්පත් වෙලා තියෙනවා කියන එක නිශ්චිතව ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට නෑ කිව්වටන් තෙල් කාන්දුව දැන් මේ සත්තු මිය ගියේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අද දවස වෙනකොට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීලා තියෙනවා කැස්බෑව 176 කුත් ඩොල්ෆින්ලා 20 කුත් ඇතුළු 100කට අධික සතුන් සංඛ්‍යාවක් මිය ගිහිල්ලා වෙරළට ගොඩ ගහලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් තමයි මිය ගිය සතුන්ගෙන් වෙරළට ගොඩ ගහන්නේ. ඒ කියන්නේ කැස්බෑවන් 76ක් මැරිලා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැස්බෑව 500ක්වත් මැරිලා තියෙන්න ඕනේ අපිට 76ක මලසිරුරු හම්බෙන්. එතකොට විශාල විනාශයක් මේකෙ සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සාගරයට එකතු වෙච්ච රසායනික ද්‍රව්‍ය මොනවද කියන එක සම්බන්ධ කිසිදු කරුණක් හෙළිදරව් කරේ නැහැ. ඒ වෙනුවට ඉදිරිපත් කරේ නැව විසින් ඉදිරිපත් කරපු ලේඛනය විතරයි. නමුත් අපි නිශ්චිතව දිගින් දිගටම කිව්වා නැව් සමාගම විසින් ඉදිරිපත් කරපු ඒ නයිට්‍රික් අම්ලයයි ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දේවල් වලට එහා ගිය විෂ සහිත රසායන ද්‍රව්‍ය මේකෙ තිබිලා තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණයක් අවශ්‍යයි කියලා පරීක්ෂණයක් කළේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ මූදු යන දීවරයන්ගේ දැල් සියල්ල මේ රසායන ද්‍රව්‍ය වලින් විනාශ වෙනවා. නිදසුණක් විදියට පෙරේදා මෝදර මට්ටක්කුලිය ආශ්‍රිත දීවරය මූදට දැල් එළුවට පස්සේ ඊයේ උදේ ඒ දැල් ගොඩට ගන්නකොට ඒ දැල්වල පුළුන් වැනි යමක් බැඳිලා තිබුණා. ඒ දැල්වල නයිලොන් උණු වෙලා තිබුණා. ඉතින් ඉතාම පැහැදිලි මේ සාගරයට ඉතාම විෂ සහිත රසායන ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. එතකොට ඒක විසින් සමුද්‍ර ජීවීන් විනාශ වෙමින් තියෙනවා, දීවරයන් විනාශ වෙමින් තියෙනවා, දීවරයන්ගේ ජීවනෝපායන් ඔවුන්ගේ උපකරණ විනාශ වෙමින් තියෙනවා, මාළු ආහාරයට ගන්න ජනතාවගේ ජීවිත පවා අවදමන ලක් වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොටත් මොකද්ද මේ වෙලා තියෙන හානිය ප්‍රමාණය කියන එක සම්බන්ධ නිශ්චිත පැහැදිලි කිරීමක් කළ නැහැ. ඒක සම්බන්ධ පරීක්ෂණයක් කළත් නැහැ. ඒ නිසා අඩුම ගානේ මූද තියෙන මාළු කන්න දෙපාද, දැන් දීවරය මොකද කරන්නේ, දීවරයන්ට වන්දි ලැබෙනවද නැද්ද, ඒ කිසිම පැහැදිලි කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ අතරතුර තියෙන බරපතලම ප්‍රශ්නයක් විදියට තියෙනවා මේ නැවත්ත අදාළව රක්ෂණ වන්දි ගන්න එක සම්බන්ධයෙන්. මීට කලින් මෙවැනි රසායන ද්‍රව්‍ය සහ තෙල් සහිත නැවක් ඇමරිකාවට ආසන්න මුහුදේ ගිනිගත්තට පස්සේ ඒක සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා ඩොලර් බිලියන් 2ක 3ක පමණ වන්දියක්. ඒ කියන්නේ ඩොලර් මිලියන් 2000ක පමණ වන්දියක්. ඒතරම් විශාල විනාශයක් ලංකාවේ සිද්ධ වෙලා තියෙන නිසා මුලින් මේක සම්බන්ධ ගොඩක් අය කිව්වේ ලංකාවට ඩොලර් මිලියන් 2000ක විතර වන්දියක් ගැනීම සඳහා උත්සාහ කළ හැකි කියලා. අපි දැක්කා ඊටම නරුම ලෙස සමහර අමාත්‍යවරු පවා ප්‍රකාශ කරා මේකෙන් අපිට කීයක් හරි හොයා ගන්න පුළුවන් කියලා. නමුත් දැන් අවසානට වෙලා තියෙන්නේ මොකද්ද? මේක පල්ලෙහැට බැහැලා 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 ඊට පස්සේ කිව්වා මූලික ගෙවීමක් විදිහට, මූලික අත්තිකාරමක් විදිහට ඩොලර් මිලියන් 40ක් ඉල්ල ගන්නවා කියලා. දැන්
අවසානයේදී පුවත්පත් වාර්තා කරලා තියෙනවා ගියේ සතියේ වෙද්දී අදාළ රක්ෂණ සමාගම PNI කියන රක්ෂණ සමාගම මේ ඉන්ෂුරන්ස් ක්ලබ් එක ඒ අය එකඟ වෙලා තියෙන ඩොලර් මිලියන් 3.6ක් ගෙවන්න විතරයි. ඩොලර් මිලියන් 3.6 ගෙවන්න එකඟ වෙලා තියෙන. ඒ කියන්නේ සිද්ධ වෙලා තියෙන හානියත් එක්ක බලද්දී අඩොම ගානේ නැව නිවන්න උත්සාහ කරද්දී වියදම් වෙච්ච වියදමවත් මේකේ හම්බෙලා නැති විදිහක් තමයි තියෙන්නේ. ඒක නිසා දැන් මෙතන වෙලා තියෙන්නේ සාගරයත් විනාශ වෙලා, සමුද්‍ර ජීවීන්ුත් විනාශ වෙලා, ධීවරයොත් විනාශ වෙලා, වෙරළ බඩ ජනතාවගේ ජීවනපායනුත් විනාශ වෙලා, සංචාරක කර්මාන්ත, ධීවර කර්මාන්ත ඇතුළු ආර්ථිකයේ ඊටාම වැදගත් අංග විනාශ වෙලා, අවසානයේදී කොළඹ වරායේ කීර්තිනාමෙත් විනාශ වෙලා, ලංකාවට ඒ සම්බන්ධයෙන් ලැබිය යුතු අවම වන්දියක් පවා ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. වන්දිය එලෙස නොලැබෙන්න බරපතල විදියට බලපෑවා මේ සම්බන්ධ නිසි පරීක්ෂණ නොකරපු එක, පරීක්ෂණ වාර්තා ඉදිරිපත් නොකරපු එක, ITI එක කාර්මික තාක්ෂණ ආයතන විසින් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරද්දී ඒකට නැහැ ජාත්‍යන්තර ප්‍රමිති ISO නැහැ. සා ISO සහිත ආයතනවලින් මේව කරන්න තිබුණා. ඒක එහෙම කරේ නැහැ. ඒ නිසා සිදු වෙලා තියෙන හානිය ගැන තක්සේරුවක් ඉදිරිපත් කරේ නැහැ. නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාණය ඒ අවස්ථාවේදී කඩිනමින් ගත්තේ නැහැ. ඒ නිසා දැන් අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුව මොකද්ද මේක සම්බන්ධ කියන්නේ. දැන් ආණ්ඩුව මෙතෙක් කියපු සියලු දේවල් බොරු කියලා ඔප්පු වුණා. ප්ලාස්ටික් සම්බන්ධ කිව්ව අපි කිව්වා ප්ලාස්ටික් බහාලුම් ප්ලාස්ටික් අඩංගු බහාලුම් 40 ගණක් තියෙනවා ඒකෙන් 8ක් තමයි මුහුදට වැටුනේ ඉතුරු ඒ වගේ විශාල විනාශයක් වෙන්න පුළුවන් කියලා. එතකොට කිව්වා ගිනි ගත්ත නැවක ප්ලාස්ටික් කොහෙද ඉතුරු වෙන්නේ ප්ලාස්ටික් ඔක්කොම ගිනි ගත්තා කියලා. නමුත් අද උදෑසන වෙද්දී පරිසර අමාත්‍යාංශය වාර්තා කරලා තියෙනවා ඒ තිබුණු ප්ලාස්ටික් වලින් 60%කට මොකක්ද උනේ කියලා හොයාගන්න විදියක් නැහැ. 10%ක් වෙරළට ඇවිල්ලා තියෙනවා. තව 30%ක් පමණ ජල රළ සමග මුහුදේ තියෙන නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතුරු ඒවට වෙලා තියෙන්නේ මොනවද කියලා තවමත් දන්නේවත් නැහැ කියලා. එතකොට අති විශාල විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. අවම වශයෙන් දැන් හෝ දැන් මේ සිද්ධියෙන් පසුව හරි මුහුදේ ගැඹුරේ තියෙන අහිතකර බහාලුම් ටික ගොඩට ගන්නවත් හානිය අවම කරන්නවත් ධීවරයන්ට වන්දියක් දෙන්නවත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසා මේ තත්ත්වයේ සම්බන්ධ අපි හිතෙනවා ඊටම කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යයි. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව, ධීවරය, සංචාරක කර්මාන්තේ නියුතු ජනතාව, පරිසරවේදීන් මේ සියලු දෙනා සමග එකතු වෙලා, නාවික ඉංජිනේරු මේ සියලු දෙනා සමග එකතු වෙලා මේ සම්බන්ධ සමාජමය මතයක්, සමාජමය බලයක් ගොඩනගන්න අපි සියලු දෙනාගේ ඉල්ලා හිටනෝ ඒ සඳහා එකතු වෙන්න කියලා. තිස්සමහරාමේ වැවේ පතුල පිරිසිදු කිරීම සඳහා, මැටි හැරීම සඳහා මැදිහත් වෙච්ච චීන සමාගම, ඒ චීන සමාගමේ කම්කරුවෝ චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන සිටීම පිළිබඳව ඉතාම බරපතල විවාදාත්මක තත්ත්වයක් මතු වුණා. ඒ විවාදාත්මක තත්ත්වයේ ඉදිරියේදී කෙහෙලේ රඹුක්වැල්ල අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරු විහිළු සපයමින් ඉන්නවා මේ ඇත්ත ප්‍රශ්නය ගැන කියන්නේ නැතු. ඇත්තට වෙලා තියෙන ප්‍රශ්නය සම්බන්ධ විවෘතව ප්‍රකාශ කරන්නේ නැතු. දැන් AI කියන එකක් තමයි සාමාන්‍ය ඒ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම සාමාන්‍යයෙන් චීන කම්කරුවෝ අඳින එකක් කියලා. මීට කලිනුත් චීන කම්කරුවෝ ඇවිල්ලා විවිධ ව්‍යාපෘති ලංකාවේ දියත් කරා, සමහර අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල වැඩ කරා, සමහර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කරා, සමහර විදුලි බලාගාර ගොඩනැගී මේ වැඩවල නිරත වුණා. ඒ කිසිම එකක අපි දැක්කේ නැහැ මෙවැනි හමුදා ඇඳුමට සමාන නිල ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. අනිත් එක ඊටාම් පැහැදිලි මේ හමුදා නිල ඇඳුම කියන එකට මේ ඒ තිබුණේ කැමෆ්ලාජ් නිල ඇඳුම විතරක් නෙවෙයි, ඒකේ සමහර තැන්වල මේ ලාංඡන පැලදීම සඳහා අවශ්‍ය කරන හිස්සෙඩ ඉතුරු වෙලා තිබුණා. එතකොට මේක නිශ්චිතව හමුදා ඇඳුමට සමාන වෙනත් ආකාරයක ඇඳුමක් හරි ඕවරෝල් එකක් හරි නෙවෙයි මේක හමුදා නිල ඇඳුමක් කියන එක පැහැදිලි. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ චීන හමුදා බටයන්ද මේ ව්‍යාපෘති සඳහා කම්කරුවායන් යයි කියමින් ලංකාවට පැමිණෙන්නේ. ඒක එක ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ එක තමයි චීන හමුදාවේ අය නම් මේ කම්කරුවන් ලෙස ලංකාවට එන්නේ, ඒ අය ලංකාව තුල හමුදා නිල ඇඳුම ඇඳගෙන සිටීමට තරම් නිර්භීත වුණේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය අනුමැතියක් කොහෙන්ද ලැබුණේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ ඉන්න තත්ත්වය තමයි එක්සා ගිවිසුම අත්සන් කළා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක. එක්සා ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයකට සේවා සපයන තැනක් ලෙස ලංකාව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒක 2007 දී අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රොබර්ට් ඔබ්ලේක් මහතා. ඊට පස්සේ සෝෆා ගිවිසුම චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී ඇති කරලා තිබුණා. ඒ සෝෆා ගිවිසුම තවදුරටත් පුළුල් කිරීම සඳහා උත්සාහ කරමින් තියෙනවා. මෑතකදී නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේ ඒකේ කටයුතු සිදුවෙමින් යනවා පෙන්ඩින් කියලා තමයි කිව්වේ. ඒ නිසා ඒ සෝෆා ගිවිසුම අත්සන් කිරීමේ උත්සාහයක් තියෙනවා. සෝෆා ගිවිසුම අත්සන් කළොත් ඇමරිකානු හමුදාවට ලංකාවට ඇවිල්ලා හමුදා නිල ඇඳුමින්ම ලංකාව ඇතුලේ පෙනී සිටීමේ අවස්ථාව හම්බෙනවා. ඒතර පහුගිය වතාවේ චීන ආරක්ෂක අමාත්‍යවරයා වෙන් ෆියුල් ලංකාවට ආපු වෙලාවේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරා කියලා කැබිනට් මණ්ඩලය නිවේදනය කරා. නමුත් ඒ දෙරට අතර අත්සන් කරපු ආරක්ෂක ගිවිසුම මොකක්ද කියන එක සම්බන්ධ කිසිදු හෙළිදරව් කිරීමක් කරේ නැහැ. අඩුම ගානේ පාර්ලිමේන්තුවටවත් කැබිනට් මණ්ඩලයටවත් පවා ඒ ගිවිසුම ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. එතකොට ඒ ගිවිසුම සෝෆා වැනි ගිවිසුමක්ද?
චීන හමුදා භටයන්ට හමුදා නිල ඇඳුමින් ලංකාව තුළ සිටිය හැකි මට්ටමේ කිවිසුමක්ද ඒක සෝෆා වැනි කිවිසුමක්ද ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට එක පැත්තකින් තිස්ස මහරාමයට චීන හමුදා ඇඳුම් ඇඳගත්ත අය ඇවිල්ලා ඉද්දි ඒ අතර පහුගිය නොවැම්බර් 26 වෙනිදා ඉඳලා ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවත් ජපාන නාවික හමුදාවත් ලංකාවේ නාවික හමුදාවත් සම්බන්ධ ඒකාබද්ධ නාවික අභ්‍යාස දියත් වෙමින් තියෙනවා. ත්‍රිතාම් පැහැදිලි ඉන්දියානු සාගරයේ ඇවිල්ලා තියෙන බලපොරය විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනය අතර ඇවිල්ලා තියෙන බලපොරය ඒක හේතුවෙන් ඇති වෙලා තියෙන යුද ආතතියට ලංකාව මැදිහත් වෙලා තියෙනවා. ඒ ලංකාව දැන් එකට ගොදුරු වෙලා තියෙනවා. එක පැත්තකින් දකුණු පළාතේ අපි දකිනවා චීන හමුදා ඇඳුමින් සැරසුණු අය ඉන්නවා. නැගෙනහිර පළාතේ අපි දකිනවා ඇමරිකාවේ සහ ජපානයේ නාවික හමුදා ඇවිල්ලා නාවික අභ්‍යාස පවත්වනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය වහාම සැලකිල්ලට අරගෙන ලංකාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ලෝක මට්ටමේ යුද්ධයකට ලංකාව මැදිවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුයි. එතකොට මේ ලෝක මට්ටමෙන් අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝක බලවතුන් අතර කලාපීය බලවතුන් අතර ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය සඳහා යන යුද්ධයට ලංකාව මැදි කරවන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධ වහාම තොරතුරු සමාජයට හෙළිදරව් කළ යුතුව තියෙනවා. ඒ නිසා චීනය සමග අත්සන් කළ ආරක්ෂක කිවිසුම් වහාම හෙළිදරව් කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදය සමග සෝෆා සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන එකඟතාවය වහාම හෙළිදරව් කළ යුතුයි. ඒ වගේම මේ නාවික අභ්‍යාස වැනි දේවල් සිද්ධ වෙන්නේ කුමන පදනමක් යටතේද කියන එක සම්බන්ධ ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුයි. ඒ නිසා කෙහෙළි රඹුක් කැල්ල අමාත්‍යවරයාගේ විහිළු කතාවලින් බැහැරට ගිහිල්ලා එහෙම ඇඳුම් ඕන කෙනෙක් අඳිනවා වගේ විහිළු කතාවලින් බැහැරට ගිහිල්ලා මේ සම්බන්ධ සිතා බැලිය යුතුයි. මොකද පහුගිය පාස්කු ප්‍රහාරයේ දවස්වල හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් තිබුණා කියලා සාමාන්‍ය කොළ පාට, දුඹුරු පාට, කළු පාට වැනි පැහැවල් සහිත ටී ෂර්ට් තියාගෙන හිටපු තරුණයන් පවා අත්අඩංගුවට ගත්ත අත්නොමතික විදිය. ඒ ඇයිට චෝදනාව තිබුණා හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් තියාගෙන හිටිය කියලා. ඒවා සාමාන්‍ය ලංකාවේ ඇඳපු ඇඳුම්. එහෙම තරුණයන් අත්අඩංගුවට ගත්ත පාලකයෝ දැන් මේ විදේශීය රටක හමුදා නිල ඇඳුමෙන් පිරිසක් හිටියට පස්සේ ඒක ගැන කැබිනට් මාධ්‍ය හමුවල විහිළු කතා කියනවා. විහිළු කතා වෙනුවට මේ සම්බන්ධ සත්‍ය වහම හෙළිදරව් කළ යුතුයි. ලංකාවේ ආණ්ඩුව අස්සම් කොට ඇති සියලු මිලිටරි ආරක්ෂක කිවිසුම් ජනතාවට හෙළිදරව් කළ යුතුයි. ඒ සඳහා වන පුළුල් තෙරපුමක්, පුළුල් බලයක් සමාජය තුළින් ගොඩනගන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා.